තෙරුවන් සරණයි අදත් ඔබ සිරස FM පන්සිල් මළුවට පැමිණෙන්නේ මහරහතුන් වැඩිමග උස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජකීරී අරියඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න අවසරයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස කායානුපස්සනාව වඩන විට බොහෝ දේවල් ජීවිතවලට ලැබෙනවා අපි තව කෙනෙක් පිළිබඳව ඇති කරගෙන තියෙන තරහ ආත්මාභිමානය තව කෙනෙක්ට හිස නමන්නට අකමැතිකම මේ සියල්ලක්ම හිරු දුතු පිනිසේ වියකිලා යනවා අපේ ස්වාමීන් වහන්ස කායානුපස්සනාව වඩන විට මුලින්ම අපි අපේ ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල කෙරෙහි හිත පිහිටවනවා ඉන් අනතුරුව කාය සංස්කාරයන්හි අනිත්‍ය බව දකින්නට අපි හිතින් යොමු වෙනවා ඒ සඳහා අපි යොමු වන්නේ ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි අපේ සිත කොයිතරම් දුරට වැඩුණායින් පසුවද ස්වාමීන් වහන්ස අපි බුදුරයන් වහන්සේ සතර සරිපට්ඨාන සූත්‍රයේදී මුලින්ම අපිට දේශනා කරන්නේ මේ කයේ සංසිඳීම ඇති කරගන්න සමාධිමත් හිතක් ඇති කරගන්න පංච නීවරණ යටපත් කිරීම උදෙසා කාය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා. තේරෙනවද? ඒ කියන්නේ කාය සංස්කාරයන් කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය. මම එදා ඒක මතක් කළා ආස්වාසේ ඇතිවීම නැතිවීම දකිමින් ජීවත් වෙන්න ආස්වාසේ මුල මැද අග දකිමින් ජීවත් වෙන්න ප්‍රාස්වාසේ ඇතිවීම නැතිවීම දකිමින් ජීවත් වෙන්න ආස්වාසේ මුල මැද අග වශයෙන් දකිමින් ජීවත් වෙන්න මෙහෙම නිරේතුරුව නොනා ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි හිත හොඳින් පිහිටුවාට පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා නොනා මේ ආස්වාස ප්‍රාස්වාස කය මේ තමන්ගේ මස්කයෙන් වෙන් කරලා දකින්න කියලා මේ මස්කයෙන් ආස්වාස ප්‍රාස්වාස කය වෙන් කරලා දකින්න කියලා සමවන්නේ ස්වාමීන් වහන්ස දකින්නට යැයි ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ මේ අවස්ථාව નિરાයාසයෙන්ම අපේ කයට දැනෙනවද මෙතන තියෙන මේ නුවණින් මෙනෙහි කිරීමක් නේ දැන් ආනාපාන සතිය නම් මෙනෙහි කරන්න බෑ දකින්නවා විතරයි දැන් මෙතනින් අපි නුවණින් මෙනෙහි කළා දකින්නවා අපි ආස්වාසයේ ඉහළට අරගෙන ආස්වාසයේ මුල දකිමින් ආස්වාසයේ මැද දකිමින් ආස්වාසයේ අග දකිමින් ආස්වාසයට හිත යොමු කරමින් යොමු කරමින් යොමු කරමින් යොමු කරමින් යොමු කරමින් ආස්වාසය කෙරෙහි හිත සංසිඳනකොට අන්න නෝනා මේ ආස්වාස ප්‍රාස්වාස කය වෙන්ව කයක් හැටියට එයා දකිනවා දැන් මේ එයාට මේ ශරීරෙන් ආස්වාසය වෙන් කළ ගන්නව නෝනා දැන් එයාට ශරීරය ක්‍රමානුකූලව ශරීරය තමන්ගේ දහනින් බැහැරට යනවා මොකද හිත සමාධිමත් වෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ හරහා එතකොට ශරීරය සංහිඳිලා ශරීරය නොදැනිලා එයා ආස්වාසය ප්‍රාස්වාස කයක් හැටියට මතු කරලා ගන්නවා කියනවා එයාට දැන් තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ විතරයි එයාට දකින්න එයාට දැන් මේ මස්කය අරමුණු වෙන්නේ නැහැ එතනදී ඒක සමාධිය විසින්ම සියුම් භාවයට පත් කරලා අර ගොරෝසු ස්වභාවයේ කයේ ගොරෝසු ස්වභාවයේ සියුම් භාවයට පත් කරලා දාලා තියෙන්නේ එයාට දැන් මේ මසින් ඇදුනා වූ කය අරමුණු වෙන්නේ ඒ මසින් ඇදුනා වූ කය සංඥාවයා රූප සංඥාව යට වෙලා රූප සංඥාව සියුම් වෙලා නෝනා එයාට දැන් ආස්වාස ප්‍රාස්වාස කය තමයි කයක් හැටියට දැනෙන්නේ එයාට ඒක දැනෙනවා ආස්වාස ප්‍රාස්වාස කය තමයි එයාට දැනෙන්නේ ඒ ආස්වාස ප්‍රාස්වාස කය ඒ ආස්වාස ප්‍රාස්වාස කයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා එයාට දැන් මේ මස් රූපේ අරමුණු වෙන්නේ නැහැ ඒ තැනට කාය සංස්කාරයන් අපි අරගෙන යන්න ඕනේ තේන්නද අනිත්‍යභාවය ඒක තමන් විහිිත පුහුණු කරගෙන පුහුරු කරගෙන යද්දී තමන්ට එතනට එන්න වැඩි වෙලාවක් ගත වෙන්න අවස්ථාවක් නැහැ නිරේතුරුවම මේ මස්කයත් ආස්වාස ප්‍රාස්වාස කයත් දෙකක් කරලා මස්කය සියුම් කරලා ආස්වාස ප්‍රාස්වාස කය තුල යා ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතර කාය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින කෙනා ආස්වාස ප්‍රාස්වාසයේ අනිත්‍යභාවය දකිමින් සතර සරිපට්ඨාන ධර්මයන්ට අවතීර්ණ වෙන කෙනා නිරේතුරුවම ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි හිත හොඳින් පිහිටලා ආස්වාසයේ ඇතිවීම නැතිවීම දැකලා ආස්වාසයේ මුල මැද අග වශයෙන් දැකලා නිරේතුරුවම ඒ තමන්ගේ සිතේ සංහිඳුන ස්වභාවය සමාධිමත් ස්වභාවය සුලින් නොනා මේ මස්කය යටපත් කරලා මස්කය සියුම් කරලා ආස්වාස ප්‍රාස්වාස කය පමණක් දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතෙන්ට තමයි අපි කාය සංස්කාරයන් අරගෙන යන්නේ. එතෙන්ට කාය සංස්කාරයන්ගේ ස්වභාවය අරන් ගිහිල්ලා මේ කාය සංස්කාරයක් කියන්නේ අනිත්‍ය වූ කාය සංස්කාර කයක් හැටියට දකිමින් හේතුඵල ධර්මයක් හැටියට දකිමින් නොනා ඊට පස්සේ තමයි රූපේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි ස්වාමීන් වහන්ස අප භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව මේ අවස්ථාවන් අපිට දකින්නට යයි ඔබ වහන්සේ නැවත නැවතත් පැහැදිලි කරනවා මේ ක්‍රියාවන් සිදුවිය යුත්තේ ආයාසයකින් තොරවද ස්වාමින් වහන්සේ
ආයාසයක් නැහැ මෙතනදී. මෙතනදී සමහර කෙනෙකුට භාවනාවේ මුල් අවස්ථාවේදී ආයාසයක් ගන්න වෙන්න පුළුවන්. හිත වැඩෙනකොට හිත සංසිඳනකොට අනිවාර්යයෙන්ම මේ සියුම් වෙන්නේ මොනවාද? කෙලෙස් ධර්මයන් සියුම් වෙන්නේ. පංච නීවරණ සියුම් වෙන්නේ. ගොරෝසු ස්වභාවය සියුම් වෙන්නේ. ඒවා සියුම් වෙන්න අපිටුල වැඩෙන්නේ මොකද්ද? සත්‍ය බුද්ධංගය. එතකොට නෝනා අපිට බලෙන් ආයාසයක් ගන්න අවශ්‍යතාවය නැහැ. බලෙන් ආයාසයක් ගන්න අවශ්‍ය නැහැ. නිරතුරුව සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙද්දී නෝනා නිරතුරුවම අපිටුල සප්තබොජ්ජංගයන් වැඩෙනවා. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ සප්තබොජ්ජංගයන් වැඩෙද්දී නිරතුරුවම සප්තබොජ්ජංගයේ මුල්ම ගොජ්ජංගය මොකද්ද? සති සම්බොජ්ජංගය. එයා තුල කාය සංස්කාරයන් වැඩුණත් කායानुපස්සනාවන් වැඩුණත් මේ නිරතුරුවම එයා තුල මුලින්ම වැඩෙන්නේ මොකද්ද? සති සම්බොජ්ජංගය. ඒතකොට සති සම්බොජ්ජංගය කියන්නේ මොකද්ද? රූපේ යථා ස්වභාවය දකින්න. ඔබ ආස්වාස ප්‍රාස්වාසයේ හිත යොමු කරලා මේ ආස්වාස ප්‍රාස්වාසය කියන්නේ අනිත්‍ය වූ ආස්වාස ප්‍රාස්වාස කයක් කියලා යා දකින මොහොතේ අන්න යාට කාය සංස්කාරයන් කෙරෙහි සතියසිය පිහිටනවා. ඊළඟට යා මේ රූපය කායානුපස්සනාවට අදාළව දෙතිස් කුණුපයක් හැටියට දකින්නේ සතර මහා ධාතුවක් හැටියට දකින්නේ ඉරියව් පවත්වන කයක් හැටියට දකින්නේ මරණානුස්සතියක් හැටියට දකින්නේ අන්න නොනා රූපේ යථා ස්වභාවය පිළිබඳ සතිය ඇති වෙනවා. නැත්තම් දැන් සමාජයේ ජීවත් වෙන අය රූපේ යථා ස්වභාවය පිළිබඳ සතියසිය ඇති වෙනවද? සතියසිය ඇති වෙන්නේ නැහැ. එයා රූපේ නිත්‍ය හැටියට ගන්නවා, රූපේ සදාකාලිකයි කියලා ගන්නවා, රූපේ මගේ කියලා ගන්නවා. ඒ නිසාම කරන්න තියෙන විකාර සියල්ල මේ අරූපේට කරන කරමින් රූපය නිසා මෙයා නැවත 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 භවය සකස් කරගන්න. රූපය කෙරෙහි සති සම්බොජ්ජංගය නැහැ. එතකොට සතර සටිපට්ඨානයේ වඩලා කායානුපස්සනාව තුළ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙද්දී අන්න රූපේ යථා ස්වභාවය දකිනවා. මේ රූපය කියන්නේ ලස්සන කරන්න සුන්දර කරන්න වටිනා දෙයක් නෙමෙයි. මෙතන තියෙන දෙතිස් කුණුපයක් කෙස් ගොඩක් ලොම් ගොඩක් නිය ගොඩක් සම් ගොඩක් මස් ගොඩක් ඇට ගොඩක් අසූචි ගොඩක් නහර ගොඩක් මුත්‍රා ගොඩක් ලේ ගොඩක් සැරව ගොඩක් කියලා දකිනවා. ස්වාමිනහන්ස දැන් කෙනෙකුට තම කය කායානුපස්සනාව තුලින් දැකීම හරහා අප්‍රසන්නතාවයක් ඇති වෙනවද? එහෙම වුණොත් එය අන්තයක්ද? අප්‍රසන්නතාවයක් ඇති වෙන විදිහක් නැහැ. අප්‍රසන්න එයා දකින්න දකින්න ප්‍රබෝධමත් කෙනෙක් බවට පත් වෙනවා. ඇත්ත දකින්න එයා සතිය ඇති වෙන්නේ. සති සම්බොජ්ජංගය වැඩෙන්නේ. එයාට මේ දුකක් ඇති වෙනවා නම් එයාට අපුලක් ඇති වෙනවා නම් එයා ආරෂ්ඨාංගික මාර්ගය පුහුණු කරන්න ඕනේ සතර සතිපට්ඨානෙට ඉස්සෙල්ලා. ආරෂ්ඨාංගික මාර්ගයේ දුර්වල නිසා එහෙම වෙන්නේ. එහෙම නැතු එයා මේ රූපයේ අනිත්‍යභාවය දකින්න මේ රූපයේ අසුන්දරභාවය දකින්න දකින්න නොනා සති සම්බොජ්ජංගය වැඩෙන්නේ. දෙයනේ මම මේ පෝෂණය කරන්නේ මෙවැනි දෙයක්. මම මේ පෝෂණය කරන්නේ නිලමැස්සන්ට අයිති දෙයක්. මම මේ පෝෂණය කරන්නේ කුණු වෙන දෙයක්. මම මේ පෝෂණය කරන්නේ මහ පොළවේ පසට අයිති දෙයක්. මම මේ පෝෂණය කරන්නේ අසූචි ගොඩක් මුත්‍රා ගොඩක්. බොරුව නෙමෙයි ඔක ඇත්ත. බොරුව ඉරලා දාලා අන්‍යය ඇත්ත මතු කරගන්න. රූපයේ මේ යථා ස්වභාවය මේකයි කියලා දකිනවා. මේ ඇසේ යථා ස්වභාවය මේකයි. මේ කනේ මේ නාසයේ මේ දිවේ මේ ශරීරයේ මනසේ යථා ස්වභාවය මේකයි. එයා දකිනවා මාව සුමානියක් කාමරයක් ඇතුළට දාලා වතුර ටිකක් දෙන්න නැතුව මූණ හොදන්න නාන්න දෙන්න නැතුව කාමරයක් ඇතුළේ සුමානියක් දාලා තිබ්බොත් කුමන තත්ත්වයක් මේ රූපයට ඇතිවේද කියලා එයා දකිනවා. එහෙනම් මේ අපි බොරුවක් තුලයි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ. ඒ බොරුව නිසාම රූපය තුල මම ඉන්නවා කියලා දකිනවා. මේ රූපය ලස්සන කරන්න පුළුවන් මේ රූපය සුන්දර කරන්න පුළුවන් දෙයක් කියලා දකිනවා. අන්න මේක ලිහලා බලද්දී කාය අනුපස්සනාවෙන් දෙයියනේ එයා දකිනවා මේක අසුබ දෙයක්මයි. මේක පිළිකුල් දෙයක්මයි. මේක මට අයිති නැති දෙයක්මයි. මේකේ තියෙන කෙටි ආස්වාදයක්මයි කියලා එයා දකිනවා. අන්න දකිද්දී මොකක්ද එයා තුල වැඩුනේ? සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ වැඩෙද්දී ඒ සති සම්බොජ්ජංගේ තුලින් එයා මොකද්ද දකින්නේ? රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. මේ රූපේ අනිත්‍ය දෙයක්. මේක වෙනස් වෙනවා. මේ සුන්දර ඇහැ හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ. මේ සුන්දර කන හැමදාම මෙහෙම තියෙන්නේ නැහැ. මේ සුන්දර නහය මේ සුන්දර දිව මේ මනස මේ ශරීරය මෙහෙමදාම මෙහෙම තියෙන්නේ. මේක ලෙඩ වෙනවා, මේක ජරාවටපත් වෙනවා, මේක ව්‍යාධියටපත් වෙනවා. මේක කවදා හරි ගිහිල්ලා අපි එම්බාම් කරනවා. කවදා හරි මේක පෙට්ටියක දාන් ගිහිල්ලා වලලනවා. අන්න රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පහළ වෙනවා. මොකක්ද මේ තුල දකින්නේ? ධම්මවිදේ බොජ්ජංගය. දැන් සති සම්බොජ්ජංගය තුලින් අන්න ධම්මවිදේ බොජ්ජංගය මතුණා. එතකොට ධම්මවිචය බොජ්ජංගයේ වැටෙලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය තුළ මතුවෙනකොට අන්න එයා තව 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 ශක්තිමත් කරගන්නවා මාර්ගය. තව තව ශක්තිමත් කරගන්නවා. එයා දැන් ඇත්ත දකිනවා. මෙච්චර දවස් බොරුවක් දැක්කේ. මෙච්චර දවස් ඇහැ තුළ මම ඉන්නවා, මේ ඇහැ මගේ කියලා දැක්කා.
දැන් එයා දකිනවා මේ ඇහෙන් මට අයිතියක් නැහැ කියලා. හේතුන් නිසා සකස් වුණා වූ ඇහක් කියලා දකිනවා. ඒ නිසාම එයා ඇත්ත දැකීම තුලින් තව 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 අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණීය ශක්තිමත් කරගන්න. ඒ ශක්තිමත් කරගන්න දැන එයා තුල වැඩෙන්නේ මොකද්ද? වීරිය බොජ්ජංගය. වීරිය බොජ්ජංගය. දැන් එයා තුල සති සම්බොජ්ජංගය ශක්තිමත් ධම්මවිජය බොජ්ජංගය ශක්තිමත් වීරිය බොජ්ජංගය ශක්තිමත් ඒ නිසාම එයා තුල සුන්දර ප්‍රීති සම්බොජ්ජංගය සකස් වෙනවා. එයා සතුටෙන් ඉන්නේ ප්‍රීතියෙන් ඉන්නේ. මොකද එයා කවදාක්වත් දැන් ඇහැ වේදනාවට පත් වුණා කියලා ඇහැ ලෙඩ වුණා කියලා එයා දුක් වෙන්නේ නැහැ. එයා දන්නවා මේක ලෙඩ වෙන්නේ නැහැ කියලා. අපි මේ රූපය නිසා දුක් වෙන්නේ ඇයි? අපි මේක ජරා ව්‍යාධි මරණයන්ට අයිති රූපයක් කියලා අපි දකින්නේ නැහැ. ඒ නිසා හෙම්බිරිස්සාවක් හැදුනත් දුක් වෙනවා, කැස්සක් හැදුනත් දුක් වෙනවා, වෙල ලෙඩක් හැදුනත් දුක් වෙනවා. කොයි දේ සිද්ධ වුණත් අන්න අපි දුකටපත් වෙනවා. ඒ මේක නිත්‍ය වශයෙන් ගන්නවා. එනිසා දැන් යාගේ සති සම්බොජ්ජංගේ චක්මත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වැඩෙනවා. ධම්මවිජය බොජ්ජංග ශක්තිමත් ඒ මාර්ගය තුල යා ශක්තිමත්ව ගමන් කරනවා. වීරිය බොජ්ජංගේ ශක්තිමත් දැන් අන්න ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. එයා අනුන්ගේ ජාති ජරා ව්‍යාධි මරණයන් දැකලා එයා අඬන්නේ නැහැ. තමාගේ ජාති ජරා ව්‍යාධි මරණයන් දැකලා එයා අඬන්නේ එයා ප්‍රීති සම්බොජ්ජංගේ තුල ජීවත් වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙද්දී ළඟට එයා තුල පස්සද්ධි සම්බොජ්ජංගේ සැහැල්ලුව ධර්මයේ සැහැල්ලුව තුල ජීවත් වෙනවා. එයා ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ. එයා රූපය නිසා ඇලීම් ගැටීම් ඇති කරගන්නේ නැහැ. රූපය කොයි ආකාරයෙන් ජරා ව්‍යාධි මරණයන්ට ලක් වුණත් නෝනා එයා ඒක හේතුඵල ධර්මයක් හැටියට දකිනවා. රූපය ඉපදුනා නම් එතන දුක වෙනවා. රූපය ඉපදුනා නම් එතන ජාති ජරා ව්‍යාධි මරණ ලක්ෂණ කියනවා කියලා එයා දකිනවා. එනිසා එයා කොතනකවත් රූපය නිසා ඇලීම් ගැටීම් සකස් කරගන්නේ නැහැ. එය පස්සද්ධි සම්බොජ්ජංගය ධර්මයේ සැහැල්ලුව තුල ජීවත් වෙනවා. කොතනකවත් එයා ඇලුන ගැටුන හිතක් තුල ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසාම එයා තුල සමාධි සම්බොජ්ජංගය වැටෙනවා. පංච නීවරණ මතුවෙන්නේ නැහැ. එයා නිරේතුරුවම සමාධිමත් හිතක් තුල එයා ජීවත් වෙනවා. ඒ නිසාම නෝනා ධර්මානුකූලව උපේක්ෂා සම්බොජ්ජංගය හේතුඵල ධර්මයන් අනුව රූපයක් ඉපදුනාද දුකේතන තියනවා කියලා දකිනවා. දුකෙන් මිදෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම උපත නිරෝධය කළ යුතුයි කියලා දකිනවා. දැකලා උපේක්ෂා සම්බොජ්ජංගය තුල හේතුඵල ධර්මයන් දකමින් පටිච්ච සමුප්පාදයට අදාළව මේ හේතු නිරෝධය කිරීමේ මාර්ගය තුල එයා ගමන් කරනවා. එන සතර සටිපට්ඨාන ධර්මයන් වැඩෙන සෑම මොහොතකම නෝනා ඒ තුල අපි සප්ත බොජ්ජංගයන් තුලයි ජීවත් වෙන්නේ. ඒ නිසා නිරේතුරු ඒ සප්ත බොජ්ජංගෙනුත් අනිත්‍යයි කියලා දකමින් තමයි අපි මාර්ගය තුල ඉස්සරහට යන්නේ. නැතුව මෙතන සතර සටිපට්ඨානේ වැඩිලා මෙතනින් සප්ත බොජ්ජංග වලට අපි ඇලෙනවා නම් වැඩුවා වූ සතර සටිපට්ඨානෙන් අපි ප්‍රයෝජනයක් අරගෙන නැහැ. අපි සතර සටිපට්ඨාන ධර්මයන් වැඩලා මේ සකස් වෙන පීති සම්බොජ්ජංගයට ඇලෙනවා නම් වැඩුවා වූ සතර සටිපට්ඨානෙ වැඩක් වෙන්නේ නැහැ. අපි දක්ෂ වෙන්න ඕනේ පීති සම්බොජ්ජංගයත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුලින් අතු කරගන්න. ඒතොර ප්‍රීති සම්බොජ්ජංගයේ තුලින් කොහොමද අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්නේ? එතනදී අපි දැස් දෙක පියාගෙන දකින්න ඕනේ මේ ප්‍රීතිය සකස් වෙන්නේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. ඒතොර මේ රූපය නිත්‍යද අනිත්‍යද? රූපය අනිත්‍යයි. ඒතොර මේ ප්‍රීති සම්බොජ්ජංගයේ සකස් වෙන වෙලාවේ අපි තුල තියෙන සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා විදින්මත්ද? සැප වේදනා. ඒ සැප වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න වේදනා ස්කන්ධය අනිත්‍යභාවය දකින්න. මේ ප්‍රීතිය ඇති වෙන වෙලාවේ අපි හඳුනා ගන්නවා මේක ප්‍රීතියක් කියලා. ඒ ප්‍රීතිය කියන සංඥාම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න සංඥා ස්කන්ධය අනිත්‍යභාවය දකින්න. මේ ප්‍රීතිය ඇති වෙන වෙලාවේ අපි තුල තියෙන කුසල් සංස්කාරයක්. ඒ කුසල් සංස්කාරය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන සංස්කාර ස්කන්ධය අනිත්‍යභාවය දකින්න. මේ ප්‍රීතිය ඇති වෙලා තියෙන වෙලාවේ අපි තුල ඇති වෙන දැනීම් නිත්‍යද අනිත්‍යද? අන්න විඥාන ස්කන්ධේ. අන්න සතර සටිපට්ඨාන තුලින් සප්ත බොජ්ජංගයන් මතු කළා. සප්ත බොජ්ජංගයන් තුලින් පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය මතු කළා. ඒ නිසා සතර සටිපට්ඨානයේ වඩන සෑම මොහොතකම අපි සප්ත බොජ්ජංග ගැන හොයන්න යන්න ඕනේ නැහැ. නිරේතුරුවම අපි තුල රූපය කෙරෙහි ඇති කරගන්නා වූ සැබෑ දැක්ම ඇති කරගන්න මොහොතේ සති සම්බොජ්ජංගය තුලයි අපි ඉන්නේ. ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් ඔබේ රූපේ අට්ටික සංඥාවෙන් දකින මොහොතේ ඔබ ඉන්නේ සති සම්බොජ්ජංගය තුල. රූපය කෙරෙහි ඔබ නිවැරදිව ධර්මානුකූලව සතිය සිය ඇති කරගත්තා. එතකොට හැම වෙලාවම සතර සටිපට්ඨාන ධර්මයන් තුල නොනා සප්ත බොජ්ජංගයන් වැඩෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. අපේ ස්වාමීන් වහන්ස මේ කය ගැන හරි වැටහීමක් ගන්න සතර සටිපට්ඨානේ වඩන්න අපි හුදකලා වෙන්න ඕනේද? මෙහෙමයි නෝනා, සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු කිරීමේදී
විවේකී කියන කාරණේ හුදකලාව කියන කාරණේ අත්‍යවශ්‍ය ධර්මතාවයක්. පුහුණු කරන කෙනෙකුට සතර සතිපට්ඨාන ධර්මයෙන් පුහුණු කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම විවේකී කියන කාරණය හුදකලාව කියන කාරණයත් අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කරලා ප්‍රඥාවේ අවබෝධය ලබාගත් කෙනෙකුට නොනා ඕනෑම ഘോഷාවක් තුලදී උනත් සතර සතිපට්ඨාන ධර්මයන් තුල ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතනදී නොනා බුදුරයන් වහන්සේ හුදකලාව කියලා අපිට කියන්නේ අපි තනියම විවේකයෙන් ඉන්නවා කියන කාරණේ නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරයන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් ඉන්නවා. එයා හුදකලාවේ කැලේ කුටියකටම ඉන්නවා. එයා හුදකලාවේ තනියම පිණ්ඩපාත්‍ර ගමට එනවා. හුදකලාවේම ගමෙන් නැවත කුටියට වඩිනවා. හුදකලාවේම දානි වළඳනවා. හුදකලාවේම කුටියේ කාලය ගත කරනවා. එහෙම ගත කළත් බුදුරයන් වහන්සේ කියනවා ඒක හුදකලාවක් කියලා කියන්න බැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සැබෑ හුදකලාව කියලා අපිට දේශනා කරන්නේ නෝනා යම් කෙනෙක් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙනවනම් අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙනවනම් අනාගත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙනවනම් අන්න ඒක තමයි සැබෑම හුදකලාව කියලා කියන්නේ. එතකොට යම් භික්ෂුවක් කොයිසම් කැලේ හුදකලාවේ හිටියත් තනියම හිටියත් එම භික්ෂුව වර්තමාන පංච උපාදානස්කන්ධයට බැඳිලා නම් ජීවත් වෙන්නේ. අතීත පංච උපාදානස්කන්ධය සිහිපත් කරමින් නම් ජීවත් වෙන්නේ. අනාගත පංච උපාදානස්කන්ධය ප්‍රාර්ථනා කරමින් නම් ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා කොයිසම් කැලේ ඈතක හිටියත් උන්වහන්සේ හුදකලාව නෙමෙයි ජීවත් වෙන්නේ කියලා. උන්වහන්සේ නිරයතුරුව දෙවෙනියෙක් එක්කයි ජීවත් වෙන්නේ කියලා. කවුද ඒ දෙවෙනියා? තෘෂ්ණාව කියන දෙවෙනියා. එනම් හුදකලාව කියන්නේ විවේකය කියන්නේ නෝනා තනි උනායි කියන කාරණේ නෙමෙයි ඒකත් හුදකලාවක් තමයි. නමුත් බුදුරජාන් වහන්සේ සැබෑ හුදකලාව හැටියට අපිට දේශනා කරන්නේ යම් පුද්ගලයෙක් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙනවා. ඒතකොට වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙනවා කියන්නේ යම් කෙනෙක් මේ මොහොතේ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරලා මේ ආස්වාස ප්‍රාස්වාසයේ ඇතිවීම නැතිවීම දකිමින් කෙනෙක් ජීවත් වෙනවා නම් තව වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කෙනෙක්. එතකොට යම් කෙනෙක් මේ මොහොතේ දැස් දෙක පියාගෙන මේ රූපයේ සතර මහා ධාතුවක් හැටියට අට්ටික සංඥාවක් හැටියට දකිමින් ජීවත් වෙනවා නම් ඒක වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කෙනෙක්. යම් පුද්ගලයෙක් මේ සකස් වෙන්නා වූ විතේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා නම් ඒක වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. ඒ වගේම යම් කෙනෙක් නිරේතුරුවම අතීතය ගැන සිහිපත් කරනවා නම් තේරෙනවද? මට මේ වගේ සුන්දර තරුණ කාලයක් තිබ්බා, මට මේ වගේ සුන්දර ළමා කාලයක් තිබ්බා. මම පැවිදි වෙච්ච වෙලාවේ මේ වගේ සුන්දර පැවිදි ජීවිතයක් ගත කළා. මං හිටියේ අහවල් ආරණ්‍ය හරිම සුන්දරයි, අහවල් ආරණ්‍ය හරි හොඳ නෑ, මට මුණ ගැහුණු අහවල් කෙනා. ඒ වගේ අතීත පංච උපාදානස්කන්ධය ගැන හිතමින් නම් ඉන්නේ නෝනා ඒක හුදකලාව බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා යා අතීත පංච උපාදානස්කන්ධයන් සිහි වෙන සෑම මොහොතකදීම ඒ සිත අනිත්‍යයි කියලා දකිලා ඒ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකමින් ජීවත් වෙන්නේ කියන. ඒ වගේම අනාගතේ මම දෙවියෙක් වෙනවා, බ්‍රහ්මෙක් වෙනවා, අනාගතේ මම සෝවාන් ඵලයට පත් වෙනවා, අනාගතේ මට මෙවැනි සැලසුම් තියෙනවා කියලා යම් කෙනෙක් අනාගත පංච උපාදානස්කන්ධයේ ප්‍රාර්ථනා කරමින් හිතමින් ජීවත් වෙනවා නම් එයා කොච්චර හුදකලාවේ හිටියත් නෝනා එයා හුදකලාවේ ජීවත් වුණ කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සැබෑ හුදකලාව කියලා කියන්නේ යම් පින්වතෙක් මේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් අතීත අනාගත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් මේ වර්තමානයේ තුල ජීවත් වෙනවා නම් එතන තමයි බුදුරජාණන් වහන්සේ සැබෑම හුදකලාව හැටියට අපිට වර්ණනා කරන්නේ. එතකොට මේ පුද්ගලයා ഘോഷාකාරී පරිසරයක හිටියත් දැන් මෙතන දහස් ගාණක් සෙනග ඉන්නවා. සෙනග හිටියත් මං මේ සෑම හඬක්ම ඇසුණා, දැක්කා, දැනුණා කියන තැන නතර වෙලා ඉන්නවා නම් දහස් ගාණක් සෙනග අතරත් මම ඉන්නේ සතර සතිපට්ඨානෙ තුල. විවේකය තුල. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ විවේකයේ හැටියට දේශනා කරන්නේ අපි කොහේ හෝ හුදකලා වෙලා අතීතේ අනාගතේ වර්තමානයේ ගැන හිතනවා නම් ඒක නම් බුදුරජාණන් වහන්සේ සැබෑ විවේකී කියලා අපිට දේශනා කරන්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ සතර සතිපට්ඨානයට අදාළව කායානුපස්සනාව වඩන ආකාරය අපිට කරුණාවෙන් පැහැදිලි කර දුන්නා. දැන් අපේ ස්වාමීන් වහන්ස වේදනානුපස්සනාව පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමට සූදානම්. එහෙමයි නෝනා. දැන් අපි
සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව කායानुපස්සනාව කියන කාරණය මතක් කළා. එතකොට දැන් ඊළඟට සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන වේදනානුපස්සනාව පිළිබඳව. එතකොට මේ වේදනානුපස්සනාව කියන කාරණය නෝනා අපිට වෙන්ව අරගෙන අවශ්‍ය නම් වේදනාවන්ගේ අනිත්‍යභාවය දකින්න පුළුවන්. වර්තමාන වේදනා ස්කන්ධේ, අතීත වේදනා ස්කන්ධේ, ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන්නා වූ අනාගත වේදනා ස්කන්ධේ අනිත්‍යභාවය දකින්න පුළුවන්. එහෙම නැතුව නෝනා අපි දැන් කායානුපස්සනාව වඩන මොහොතේ දැන් කෙනෙක් දැස් දෙක පියාගෙන දෙතිස් කුණුපයක් හැටියට මේ රූපේ වඩනවා. ඒ දෙතිස් කුණුපයක් හැටියට මේ රූපේ වඩද්දී ඒ දෙතිස් කුණුපය වැඩි වීම නිසාම යා භාවනා වැඩි වීම නිසාම එයාතුල සැප වේදනාව සකස් වෙනවා. ඒ සැප වේදනාව යා ඒ මොහොතේ අනිත්‍යයි කියලා දකිමින් ආයිමත් දෙතිස් කුණුප භාවනාවට යොමු වෙනවා. එතකොට දැන් මොකද්ද එතන වැඩුනේ? වේදනානුපස්සනාව. එතකොට දැන් එයා භාවනා වඩද්දි දෙතිස් කුණුපය හැටියට වේවා, සතර මහා ධාතුවක් හැටියට වේවා, එහෙම නැත්නම් මරණානුස්සතියක් හැටියට වේවා, ඒ වෙලාවේ එයාට කලකිරීමේ සිතුවිල්ලක් ඇති වෙන දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ දුක් වේදනාව යා අනිත්‍යයි කියලා දකින මොහොතේම එයා වේදනානුපස්සනාව තුල ඉන්නවා. ඒ වගේ වේදනානුපස්සනාව කියන කාරණය මේ කායානුපස්සනාව වඩන මොහොතේම ඒ තුලින්ම අපිට වඩාගෙන ඉස්සරහට යන්න පුළුවන්. එතකොට නිරතුරුවම අපි කායානුපස්සනාව වඩන මොහොතේ අපි තුල සකස් වෙන්නා වූ යම් සැප වේදනාවක් තියෙනවා නම්, අපි තුල සකස් වෙන්නා වූ යම් දුක් වේදනාවක් තියෙනවා නම්, අපි තුල සකස් වෙන්නා වූ යම් උපේක්ෂා සාගත වේදනාවක් තියෙනවා නම් නෝනා, ඒ සෑම මොහොතක මේ වේදනාවේ අනිත්‍යභාවය දකින මොහොතේ අපි වේදනානුපස්සනාව තුල ඉන්නවා. එතකොට වේදනානුපස්සනාව කියලා කියන්නේ මොකද්ද? වේදනාවන්ගේ විඳීමේ අනිත්‍යභාවය දකින්න. එතකොට නිරේතුරුවම වේදනාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධර්මයක්. වේදනාව ඉබ්බේ ඇතිවෙන්නා වූ ධර්මතාවයක් නෙමෙයි. එතකොට වේදනාව කුමක හේතුඵල ධර්මයක්ද? පස්සපච්චය වේදනා. පස්සය නිසා සකස් වෙන්නා වූ දෙයයි විඳීම කියලා කියන්නේ. එතකොට පස්සය කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද කාරණා තුන? එක, අධ්‍යාත්මික රූපය. දෙක, බාහිර රූපය. අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් කියන කාරණා තුනේ එකතුවයි පස්සය කියලා කියන්නේ. හේතුඵල ධර්මයක් ඈ. දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණේ පස්සය. තාම තෘෂ්ණාවෙන් තෙත් කරලා නැහැ. මෙන්න මේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරපු තැනයි විඳීම ඇති වෙන්නේ. ඒතර විඳීම කියන්නේ මොකද්ද? සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා සාගත විඳීමක්. මෙන්න මේ කාරණා තුනටයි වේදනාව කියන්නේ. එනම් වේදනාව කියන්නේ හේතුඵල ධර්මයක්. කුමක හේතුඵල ධර්මයක්ද? පස්සය නිසා සකස් වුණා වූ ධර්මතාවය තමයි වේදනාව කියන කාරණය. එතකොට මේ වේදනානුපස්සනාව තුල නොනා නිරතුරුවම අපි සෑම නිමේෂයකදීම එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂා සාගත වේදනාවක් තුල අපි ජීවත් වෙනවා. මේ ජීවත් වෙන සෑම මොහොතකම අපි ඒ වේදනාව නිසාම නෝනා නැවත 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 අපි භවය සකස් කර ගන්න. ඒ නිසා අපි යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු දාට, එහෙම නැත්නම් උතුම් රහත් ඵලයට පත්වෙච්ච මොහොතක නෝනා අපි නිරේතුරුව මේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සේ කියන තැන නවතිනවා කියලා. දැක්කා කියන තැන නවතිනවා, ඇසුණා කියන තැන නවතිනවා, දැනුණා කියන තැන නවතිනවා. දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ උන්වහන්සේලාට තෙත් කරන්න උන්වහන්සේලා දුරු තෘෂ්ණාව නැහැ. දැන් සමහර පින්වතුන්ලා ඇවිල්ලා අපිත් එක්ක වාද කරනවා, තර්ක කරන්න එනවා. මට මතකයි මීට අවුරුදු 5කට වගේ ඉස්සෙල්ලා එක ස්වාමින්වහන්සේ කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක ওই සම්බන්ධව කතා කරලා මට චෝදනා කළා ඔබ වහන්සේ දන්නේ මොනවද කියලා. ඒ මොකද්ද උන්වහන්සේ කියන්නේ? රහතන් වහන්සේට විඳීම තියෙනවා කියලා. උන්වහන්සේ කියන්නේ ඒකයි. රහතන් වහන්සේට විඳීම තියෙනවා කියන්නේ උන්වහන්සේ තුල ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙනවා. ඒතර ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙනවා කියන්නේ උන්වහන්සේ තුල තෘෂ්ණාව තියෙනවා. එන ඉතින් ඒක වෙන්නේ බෑ. ඒතර දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? මේ පස්සය කියන කාරණේයි වේදනාව හැටියට පටලෝගන්නේ. පස්සය කියන්නේ එකක්, වේදනාව කියන්නේ එකක්. ඒක බොහොම සියුම් තැනක්. පස්සය කියන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණේ. ඒතර රහතන් වහන්සේ දකිනවා, රහතන් වහන්සේටත් ඇහෙනවා, රහතන් වහන්සේටත් දැනෙනවා. නමුත් ඒ දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ උන්වහන්සේලා තෘෂ්ණාවෙන් පෙත් කරන්නේ. ඒ නිසා වේදනාවක් සකස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ ටොපියක් වළඳද්දි ටොපියේ රස දැනෙනවා. දැනුණත් උන්වහන්සේලා ඒ දැනුණා වූ දේ කෙරෙහි ඇලීම් ගැටීම් උපේක්ෂාව නැති කරගන්නේ හේතුඵල ධර්මයෙන්. ඒතර එහෙනම් මෙතන මගේ මේ දැනුණා වූ රසය තුල මම ඉන්නවා මගේ කියලා ගන්න දෙයක් තියෙනවද?
කාරණා තුනක් එකතු වෙනවා අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානය එකතු වෙනවා පස්සේ අනිත්‍යයි කියලා දැක්ක උන්වහන්සේලා තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ උන්වහන්සේලා ශබ්ද ඇහෙනවා ශබ්දය කියන්නේ මොකද්ද අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි එකතු වුණා අන්න ඇසුණා ඒ තැන නැවතුණා තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ මොකද උන්වහන්සේලා අවබෝධයෙන් දන්නවා අධ්‍යාත්මික රූපයක් අනිත්‍ය දෙයක් බාහිර රූපයක් සතර මහා ධාතුවක්මයි විඥානයක් කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා. එහෙනම් අධ්‍යාත්මික රූපයක් අනිත්‍ය නම් බාහිර රූපයක් අනිත්‍ය නම් විඥානයක් අනිත්‍ය වූ ධර්මතාවයක් නම් ඒ තුන එකතු වීමෙන් සකස් වෙන පස්සේ නිට්ඨ වේද අනිත්‍ය වේද අවබෝධයෙන්ම දන්නවා. ඒතර අවබෝධයෙන් දන්න නිසා දැක්කා කියන තැන නවතිනවා. නමුත් එහෙමනම් ඒක විඳීම වෙන්නේ නැහැ. තේන්නේ ඒක විඳීම වෙන්නේ නැහැ. ඒක පස්සේ එතන මේ පස්සේ තමයි වේදනාව හැටියට අපි දකින්න යන්නේ. ඒ නිසා අපි යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොහොතේ නෝනා අපි පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ. ඒ නිසාම අපිට පංච උපාදානස්කන්ධයක් සකස් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසාම භවයට යනා වූ සංස්කාරයන් රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන් මෙහා අපි සෑම නිමේෂයකදීම නෝනා පස්සේ නිත්‍ය වශයෙන් ගැනීම තුළ අපි වේදනාව සකස් කරගනේ වේදනාව හේතුවෙන් සංස්කාරයන් සකස් කරගනේ ඊට අදාළ දැනීම ඔස්සේ අපි භවය භවය නැවත නැවත දික් කරගන්න. ඒතර මේ වේදනාව විඳීම කියන කාරණය ගැන කතා කරද්දී මේ සුන්දර ධර්මයක් තියෙනවා මේ සූත්‍රගත ධර්මය. ඒක විනයට සම්බන්ධ ධර්මතාවයක තියෙනවා. මේ තමයි අතීතේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ භික්ෂුණී ශාසනයේ හිටියන උන සුන්දර භික්ෂුණියක්. ඇය තමයි එදා භික්ෂුණී ශාසනයේ හිටිය බොහොම යෞවන වයසේ සුන්දරම ස්වරූපීම භික්ෂුණිය. ඇය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා හිටියේ. ඒ උතුම් රහත් ඵලයට පත් වෙලයි හිටියේ. ඇයගේ නම තමයි සුභා. මේ සුභා භික්ෂුණිය පිණ්ඩපාත කරගෙන තමගේ කුටියට ගියා. කුටියට ගියා. කුටියට ගියාම එක සල්ලාර පුද්ගලයෙක් මේ සුභා තෙරණියගේ රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳගත් සල්ලාල පුද්ගලයෙක් මොකද කළේ? සුභා තෙරණිය කුටියට එන්න ඉස්සෙල්ලා අර ඇඳයට රිංගගෙන හිටියා. සුභා තෙරණියගේ තීනවනේ සයනේ මේ සයනේ අස්සේ සැඟවිලා හිටියා. ඒතර මේ සල්ලාල පුද්ගලයාගේ අරමුණ උනේ මේ සුභා උත්තමාවිය දූෂණය කරන්න. මේ රහත් උත්තමාවිය. දැන් මේ සුභා උත්තමාවිය මේ කිසිම දෙයක් දන්නේ නැහැ. එතුමිය පිණ්ඩපාත කරලා කුටියට ආවා. දානේ වළඳලා කුටියට ආවා. කුටියට ඇද්දී අර සල්ලාල පුද්ගලයා මොකද කළේ? කුටියේ දොර වහලා නෝනා අර සම්මා සම්බුද්ධ ශාසනයේ මේ අපේ සූත්‍රගත ධර්මවල සඳහන් වෙලා තියෙන මේ එකම සිද්ධියයි ඔය වගේ තියෙන්නේ අර රහත් උත්තමාවිය දූෂණය කරනවා. සුභා තෙරණිය කොයිසාර චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තිබ්බ ඒ රහත් උත්තමාවිය කොච්චර අර සල්ලාල පුද්ගලයාට කරුණු පැහැදිලි කළත් ඒ සල්ලාල පුද්ගලයා ඒක තේරුම් ගත්තේ නැහැ. ඔබ මේ කරන්නේ විනාශයක්, ඔබ මේ කරන්නේ අපාගත අකුසලයක්, ඔබ මේ කරන්නේ දුකක්මයි, කල්පගානක දුකක්මයි කිව්වට අර සල්ලාල පුද්ගලයාගේ රාගේ සිත නෝනා ඒ කිසිම දෙයකට නැවුනේ නැහැ. ඒ නිසාම සුභා තෙරණිය දූෂණයට ලක් වෙනවා. සභා තෙරණිය දූෂණයට ලක් වුණාට පස්සේ සිද්ධිය ඉවරයි. සභා තෙරණියට දැන් කුකුසක් ඇති ප්‍රශ්නයක් ඇති වෙනවා. තමන් අතින් පරාජිකාවක් වුණාද කියලා. ඒ වගේ සැකයක් ඇති වෙනවා. නමුත් සැකයක් ඇති වෙනවා කියන්නේ සිතුවිල්ලක් සකස් වෙනවා. ඒ නිසා වහවහා මං ලෞතුරා බුදුරජාණන් වහන්සේට මේ බව සැල කරන්න ඕනේ කියලා වහාම ලෞතුරා බුදුරයන් වහන්සේ හමු වෙන යනවා. ගිහිල්ලා සභා තෙරණිය සභා උත්තමාවිය ලෞතුරා බුදුරයන් වහන්සේට දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ මෙවැනි සල්ලාල පුද්ගලෙක් විසින් මාව දුෂණය කළා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නෝනා එක ප්‍රශ්නයයි අහන්නේ, සුභා ඔබ ඉවසුවද කියලා. දැන් අද සමහර විට සමහල්ලාට අපි ඈත ගම්වලට යනවා. තේරෙනවද? ගම්වලට ගියාම නෝනා ඒ ගම්වල සමහර පින්වතුන්ලා ඉන්නවා සද්ධාව බොහොම දුර්වලයි. දානෙ දෙන්නේ සමහර අය ඉන්නවා මාසෙටම දවසක් නැත්තම් දෙකක් තමයි දානයක් බෙදන්නේ. ඒ බෙදුවත් නෝනා බොහොම පුංචි දෙයක් ඒගොල්ලෝ බෙදන්නේ. මොකද ඒගොල්ලෝ හදාගත්ත දේ. සමහර දාට උදේට ඒගොල්ලෝ ආහාර හදලා නැහැ. ඒ වගේ සද්ධාව පැත්ත දුර්වලයි. ඉතින් එහෙම වුණාම සමහල්ලාට ඒගොල්ලෝ ඔන්න සුමාන දෙහිකට ඉතර පස්සේ ඔන්න දැකලා මොනව හරි අරන් දුවගෙන එනවා. ඇවිල්ලා ඉතින් අරකින් හැන්දක් බෙදෙනවා. හැන්දක් බෙදලා එකපාරට කකුල් දෙකට අත තියලා වඳිනවා. එතකොට ඒ කකුල් දෙකට අත තියලා වඳින්නේ නෝනා කිසියම්ම වැරදි චේතනාවකින් නෙමෙයි ඒගොල්ලෝ. ඒක තේරුමක් නැහැ. ඉන් එහාට ඒගොල්ලන්ට තේරුමක් නැහැ. මොකද සද්ධර්ම ශ්‍රවණයේ දුර්වලයි. වීණිය ගැන කිසි දැනීමක් නැහැ. දැන් එහෙම කකුල් දෙක අල්ලලා වඳිනවා. ඉතින් එහෙම වඳින වෙලාවේ නෝනා භික්ෂුවක් ඇටියට මම නම් කොතනකදීවත් කරුණ පහදන්න යන්නේ නැහැ. මොකද එහෙම පැහැදුවොත් ඒ මිනිස්සයා අර මාසයකට සැරයක් දෙන දානෙවත් දෙන්නේ. මොකද එයා ඒක දකින්නේ වැරදි. මොකද ඒක ධර්මානුකූලව දකින්නේ යාට තාම ඉන්ද්‍රිය ධර්මයන් වැදලා නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් වැදලා නැහැ.
එනිසා අපි ඒක පැහැදිලි කරන්න යන්නේ මොකද අපිට අවශ්‍ය කොහොම හරි යන්නේ තව දන් වේලක් හිත නැත්නම් අනිද්ද දේවා කියන තැන ඉඳන් යාගේ හපතු දෙසයි අපි කටයුතු කරන්නේ එනිසා අපි ඒක පැහැදිලි කරන්න යන්නේ නමුත් නෝනා කවුරුන් හෝ දැන් දකින්න කකුලට ස්පර්ශ කළා වැන්ද කියලා ඔන්න පහෝදා ඉඳන් චෝදනා කරනවා අහවල් ගෙදර කාන්තාව ස්වාමීන් වහන්සේ කකුල් පාද කර වඳිනවා ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ නැහැ කියලා නමුත් වර්තමාන සමාජයේ ඔය වැනි දේවල් අප්‍රමාණව සිද්ධ වෙනවා නෝනා දැන් අපි ධර්මදේශනාවකට ගියත් සමහරු ඇවිල්ලා ඇඟේ ගෑවෙන ස්වභාවයට ඉන්නවා කකුල් අල්ලලා වන්දනා කරනවා එක එක දේවල් ගොඩාක් කරනවා නමුත් මේවා යම් පුද්ගලයෙක් දකිද්දි ශ්‍රද්ධාව දුර්වල පුද්ගලයෙක් නෝනා මේවාට බලවත් ආකාරයෙන් කාටද චෝදනා කරන්න ස්වාමීන් වහන්සේලා අපිට කරන්න දෙයක් නැහැ හැම කෙනෙකුටම එක හා සමානව අපිට අවවාද කරන්න බෑ අපි කෙනෙකුට අවවාදයක් කරද්දී අපි ඉස්සෙල්ලාම හිතනවා අවවාද කරන්න ඉස්සෙල්ලා මෙයා අවවාදයට ගැටෙයිද කියලා ඒකට මෙයා අවවාදයට ගැටෙනවා නම් අවවාද නොකර ඉන්නේ වටින්නේ මොකද ගැටීම තුල නෝනා එයා තව තව ශ්‍රද්ධාවෙන් දුර්වල කෙනෙක් බවට පත් වෙන්න කියලා නමුත් සබහ තෙරණිය රහත් උත්තමහවිය තමාව සල්ලාල පුද්ගලයෙක් අතින් දූෂණය වෙලා බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියද්දී භාග්‍යවතුන් වහන්සේ සල්ලාල පුද්ගලයෙක් විසින් මාව දූෂණය කරලා කියද්දී බුදුරජාණන් වහන්සේ එක ප්‍රශ්නයයි අහන්නේ වචන තුනේ ප්‍රශ්නයක් සුභා ඔබ ඉවසුවාද කියලා එතරම් අහන්නේ සුභා ඔබ ඉවසුවාද කියලා අහන්නේ සුභා ඔබ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඇති කරගත්තද ඒකයි අහන්නේ බුදුරජාණන් වහන්සේ අහන්නේ සුභා ඔබ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඇති කරගත්තාද කියලා අහන්නේ ඒ වෙලාවේ සබහා උත්තමාවිය කියනවා භාග්‍යවතුන් වහන්සේ මම ඉවසුවේ නැහැ සුභා තෙරණිය කියනවා භාග්‍යවතුන් වහන්සේ මම ඇහෙන් යමක් දැක්කාද දැක්කා කියන තැන නැවතුණා කණෙන් යමක් ඇසුණාද ඇසුණා කියන තැන නැවතුණා හිතට යමක් දැනුණාද දැනුණා කියන තැන නැවතුණා ඒ දැක්ක දේ ඇසුණ දේ දැනුණ දේ තෙත් කරන්න භාග්‍යවතුන් වහන්සේ මාතුල තෘෂ්ණාවක් තිබෙන්නේ නැහැ කියලා සුභාතරණිය දේශනා කරනවා. ඒතර බුදුරජාන් වහන්සේ ඇහුවේ එක ප්‍රශ්නයයි සුභා ඔබ ඉවසුවාද? ඉවසුවාද කියලා අහන්නේ සුභා ඔබ මේ සිද්ධියේදී ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඇති කරගත්තාද කියන කාරණේ. අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් විමසන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ සුභාතරණියගෙන් සුභා ඔබ ඉවසුවාද යනුවෙන් ඇසුවේ ඇයි රහත් තරණියක් බව උන්වහන්සේ නොදැන සිටියාද කියා අපේ ස්වාමීන් වහන්සේ නෑ නෑ බුදුරජාණන් වහන්සේ දන්නව ඇයි රහත් උත්තමාවයක් කියලා තේන්නා. ඒතර අපිට මේ සුන්දර ධර්මය දෙන්නයි ප්‍රශ්නයයි උත්තරයයි දෙන්නයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. එතනදි සබහා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම දැක්ක දේ දැක්කා කියන තැන නැවතුණා. මම ඇසුණ දේ ඇසුණා කියන තැන නැවතුණා. මට දැනුණ දේ දැනුණා කියන තැන නැවතුණා. දැක්ක දේ ඇසුණ දේ දැනුණ දේ තෙත් කරන්න භාග්‍යවතුන් වහන්සේ මාතුල තෘෂ්ණාවක් තිබෙන්නේ නැහැ කියලා. එහෙනම් එතනදී එනම් පරාජිකාව පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක අපිට මේ උත්තරේ වර්තමානයේ දෙන්න තමයි අපිට මේ කාරණේ කියන්නේ. එහෙනම් නෝනා රහත් උත්තමාවියක් දූෂණයට ලක් වෙනවා. ලක් වුණත් නෝනා විඳීමක් සකස් වෙන්නේ නැහැ. එළීම් ගැටීම් උපේක්ෂාවන් සකස් වෙන්නේ වේදනාවක් සකස් කරගන්නේ පස්සේ ළඟදිම දැක්ක දේ ඇසුන දේ දැනුන දේ නෝනා දැක්කා ඇසුනා දැනුනා කියන තැනින් නැවතුවා. එතකොට එහෙමනම් කවදාක්වත් රහතන් වහන්සේ කෙනෙක් තුල වේදනාව කියන කාරණේ සකස් වෙන විදිහක් නැහැ. මොකද ඒකට කියන්නේ පස්සේයි. පස්සේ සිද්ධ වුණා. එතන පස්සේ සිද්ධ වුණා. නමුත් ඒ පස්සේ තෘෂ්ණාවෙන් තෙත්කලේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානය එකතු වුණා. නමුත් ඒ එකතු වෙච්ච පස්සේ තෘෂ්ණාවෙන් තෙත්කලේ එහෙනම් එතන කවදාක්වත් වේදනාවක් සකස් වෙන්නේ වේදනාවක් සකස් නොවන නිසායි භාග්‍යවතුන් වහන්සේ අහන්නේ සුභා ඔබ ඉවසුවාද? ඔබ ඇලීම් ගැටීම් උපේක්ෂාව නැති කරගත්තද කියලා. එහෙනම් ඇලීම් ගැටීම් උපේක්ෂාව නැති කරගත්ත නැති තැන නෝනා වේදනාව ගැන කතා කරන්න ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. මට මතකයි එක්තරා අවස්ථාවක නෝනා එක්තරා මැදිවියේ දෙපළක් ඒ මහත්තයා මේ මොහොතේ විශ්වවිද්‍යාලයක කුලපති කෙනෙක්. මේ මහත්තයා මීට අවුරුදු 5කට ඉහළගේ ඉස්සෙල්ලා මං වැඩ සිටිය කුටියකට තමන්ගේ නෝනත් එක්ක ආවා. තේරෙනවද? මැදි වයසේ දෙන්නෙක්. නෝනත් එක්ක ඇවිල්ලා නෝනා මගේ භික්ෂු ජීවිතේ මං කවදාක්වත් කෙනෙක් මගෙන් අහයි කියලා නොහිතූ ප්‍රශ්නයක් ඇහුවා. මං කිසිම දායක දැනගෙන හිටියේ නෑ නෝනා යම් ගිහි කෙනෙක් මෙවැනි ප්‍රශ්නයක් මගෙන් අහයි කියලා. නමුත් ඒ මහත්තයා ප්‍රශ්නේ ඇහුවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? ස්වාමින්වහන්සේ පිරිමියේ කාන්තාවක් හා ලිංගිකව හැසිරෙද්දී
ඇතිවෙන්නාවු සැප වේදනාව ධර්මානුකූල විග්‍රහ කළ දෙන්න කියලා. නමුත් එහෙම දෙයක් නොනා කවුරුත් අපෙන් අහයිද? නමුත් ඒ මහත්තයා ඇහුවා. ඒ මහත්තයා මේ මොහොතේ විශ්වවිද්‍යාල කුලපති කෙනෙක්. ඒතකොට එහෙනම් ඒක ප්‍රබුද්ධ කෙනෙක් ඇහුවා වූ ප්‍රශ්නයක්. එතන කොතනකවත් සදාචාර විරෝධී ආකාරයෙන් ඇහුවා වූ ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගේ නෝනාවත් ළඟ තියාගෙන අහන්නේ. තේරෙනවද? ඒ මහත්තයා අහන්නේ පිරිමියෙක් සහ කාන්තාවක් අතර ලිංගික එකතු වීමේදී ඇතිවෙනා වූ උච්චම සැපය ධර්මානුකූල විග්‍රහ කළ දෙන්නේ. නමුත් ප්‍රශ්නේ අහද්දිම උත්තරේ මත ආවා. ඒක සංඝයාගේ තියෙනා වූ ඥායපටිපන්න ගුණය. එතකොට ඒ මහත්තයා අහන ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? ලිංගික ක්‍රියාවලියකදී ඇතිවෙන උච්චම සැපය කියන්නේ මොකද්ද? පස්ස පච්චයා වේදනා. පස්සේ නිසා සකස් වෙන්නා වූ එතකොට බලන්න මේ අද මේ සමස්ත ලෝකයේම මේ කාම ලෝකයේම නෝනා මේ පිස්සුවෙන් ඔද්දල් වැටලා තියෙන කුමක් නිසාද? ඔලිංගිකත්තේ කියන කාරණේ නිසා. මිනිස්සු මිනි මරා ගන්නවා, මිනිස්සු හොරකම් කරනවා, මිනිස්සු මංකොල්ල කනවා, මිනිස්සු මේ දික්කසාදයන් වෙනවා, මිනිස්සු එනකොටා ගන්නවා. මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ හුදු ලිංගිකත්වය කියන කාරණේ නිසාමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලිංගිකත්වය කියන කාරණේ වචන දෙකකින් විග්‍රහ කරන්නේ. මොකද්ද? පස්ස පච්චයා වේදනා. පස්සේ නිසා සකස් වෙන්නා වූ විඳින. එතකොට දැන් අර මහත්තයා ප්‍රශ්නේ යොමු කරද්දී මම මොකද්ද කිව්වේ මහත්තයෝ? ඔය ප්‍රශ්නෙට තියෙන්නේ වචන දෙකේ පිළිතුරක්. නමුත් මේ මහත්තයා හිතුවේ මේක මේ පැයගාන විග්‍රහ කරන ප්‍රශ්නයක් කියලා. නමුත් ප්‍රශ්නෙට උත්තරේ වචන දෙකයි. මහත්තයෝ පස්ස පච්චයා වේදනා. පස්සේ නිසා සිදුවෙන්නා වූ විඳින. එතකොට කුමක්ද පස්සේ වෙන්නේ? අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. ඒ කියන්නේ ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ තියෙනා වූ ලිංගික ඉන්ද්‍රියන් දෙක. පස්ස පච්චයා වේදනා කියන්නේ පස්සේ තීව්‍ර ස්වභාවය. සැප වේදනාව පස්සේ ක්‍රමානුකූලව සියුම් වෙනකොට උපේක්ෂා සාගත විඳීම, පස්සේ දුර්වල වෙච්ච තැන දුක් වේදනා. තේරෙනවද මම කියන දේ? මම මේ කියන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වුණා වූ විසාකා උපාසිකාවගේ උතුම් සෝවාන් ඵලයට පත් වුණා වූ අනේපිඩිසිතතුමාගේ අවුරුදු 16 වගේ වයසේදී සෝවාන් ඵලයට පත් වුණ නකුල මාතා නකුල පියාගේ ලිංගික ජීවිතය ධර්මානුකූලවයි මම මේ විග්‍රහ කරන්නේ. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්ගේ ලිංගික ජීවිතය. තේරෙනවද? එතකොට කෙනෙකුට පුළුවන් තමන්ගේ ලිංගික ජීවිතයත් විදර්ශනා නුවණින් දැකලා ප්‍රඥාව කියන කාර්යය මතු කරගන්න. නමුත් අපි ඒක කරන්නේ නැහැ. ඇලීම් ගැටීම් දෙක තුල දෝලණය වෙලා අපි එහෙම්මම නැති පංච නීවරණ ඇති කර ගන්නවා මිසක් ඒක විවෘතව ධර්මානුකූලව දකින්නේ නැහැ. එතකොට ලිංගික ක්‍රියාවලියේදී උච්චම සැපේ කියන්නේ සැප වේදනාව කියන්නේ පස්සේ තීව්‍රභාවය, ක්‍රමානුකූලව මධ්‍යම වේදනාවේ කියන්නේ උපේක්ෂාව, අන්න දුක් වේදනාව බවට පත් වෙනවා පස්සේ සිුම් වෙද්දී. එහෙනම් නිරේතුරුවම ගිහි පින්වතුල්ලා හැටියට ධර්මානුකූලව තමන්ගේ ලිංගික ජීවිතය තුලිනුත් නොනා විදර්ශනාව මතු කරගන්න වේදනාන් පස්සනාවේ අනිත්‍යභාවය දකින්න මේ ධර්මතාවය තුල පුළුවන්. මේ කාම ලෝකයේ තුල ඇතිවන ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවන් තුල අවසානයේ ඉතිරිවන්නේ දුක් වේදනාව පමණක් බව ඔබ වහන්සේ ඉස්මතු කළා අපේ ස්වාමීන් වහන්ස. ඔව්, පස්සේ සියුම්ම වෙන දුර්වල මෙම තැන දුක් වේදනාව. පස්සේ ශක්තිමත් තීව්‍රභාවය සැප වේදනාව. ක්‍රමානුකූලව මධ්‍යම තැන උපේක්ෂාව, අන්න දුක් වේදනාවට ආවා. ඒ දුක් වේදනාව තුල පංච නීවරණ තුලින් අපි මොකද්ද කරන්නේ? තව තව පංච නීවරණ ඇති කර ගන්නවා. නැත්නම් නින්දට යනවා. නමුත් ධර්මානුකූලව අපි සෑම ලිංගික ක්‍රියාවකදීම පස්සේ මම මේ ගිහි පින්වතුන්ලාටයි මේ ධර්මයේ දේශනා කරන්න පැවිදි උත්තමයන්ට නෙමෙයි, තමන්ට දක්ෂභාවයේ තියෙන ධර්මානුකූලව ලිංගික ක්‍රියාවලියක් අවසානයේදී දැස් දෙක පියාගෙන ඒ ලිංගික ක්‍රියාවලිය ධර්මානුකූලව දකින්න. මොකක්ද මේ සිද්ධ වුනේ? පස්ස පච්චයා වේදනා. පස්සේ නිසා ඇති වුණා වූ විඳීමක්. පස්සේ උච්චභාවය තුල සැප වේදනාවක්, පස්සේ මධ්‍යම භාවය තුල උපේක්ෂා සාගත විඳීම, පස්සේ දුර්වල වෙච්ච තැන දුක් වේදනාවයි. මේ පස්සේ නිට්ටද අනිත්‍යද? අනිත්‍යයි. පස්සේ අනිත්‍ය තැනදී වේදනාව, අන්න ධර්මානුකූලව ලිංගික ක්‍රියාවලියක් තුලදී විදර්ශනාව වේදනානුපස්සනාව මතු කරගෙන අපිට සතර සටිපට්ඨානය තුල නිින්දට යාමේ අවස්ථාව මෙතනි තියෙනවා. නමුත් මේ මහත්යායේ ප්‍රශ්නේ ආයි කියලා නෝනා මං කවදාකවත් හිතුවේ නැහැ. නමුත් මේ ප්‍රශ්නය මට ඔබලාට කියන්න කිසිම චකිතයක් ඇත්තේ නැහැ. එතන මේ ප්‍රශ්නේ මතුනේ නෝනා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් ධර්මයක් තියෙනවා නම් විනයක් තියෙනවා නම් ඒ ධර්ම විනයට අදාළව අපි ජීවත් වුණා නම් නෝනා
ඕනෑම ප්‍රශ්නයක් ධර්මානුකූලව විග්‍රහ කර දීමේ නිදහස සහ අයිතිය අපිට තියෙනවා. ඒක තේරුම් ගන්න. කෙනෙක් මගෙන් ඇහුවොත් ආදරය ගැන කියන්න කියලා මම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයන්ට අදාළව ආදරය කියන කාරණේ පාදලා දෙනවා. මගේ අත්දැකීමුත් එක්ක. දේශපාලනය ගැන ඔබ මගෙන් ප්‍රශ්නයක් යොමු කළොත් මම බුදුරජාණන් වහන්සේ රජවරුන්ට දේශනා කළා වූ දේශපාලනයට අදාළ සූත්‍රගත ධර්මයන් තියෙනවා. ඒවා අරගෙන ඊට අදාළ උත්තර දෙනවා. ඔබ මගෙන් වෙන යම් කාරණයක් රටේ තොටේ තොරතුරක් නැත්නම් ස්වභාව ධර්මය ගැන ඇහුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර ධර්මයන්ට අදාළ ඒක මම දේශනා කරනවා. ලිංගිකත්වය පිළිබඳ ඇහුවත් නෝනා සූත්‍රගත ධර්මයන්ට අදාළව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළ මම ඒක පිළිතුරු දෙනවා. නමුත් මම ඒකට පිළිතුරු දෙන්නේ නැතුව මං ඒ තුලින් එක්ක ඇලෙනවා නම් එක්ක ගැටෙනවා නම් නෝනා මං තාම ධර්මයේ තුල නැහැ. දැන් ඒක මහත්ෙක් ස්වාමීන් වහන්සේලා දෙනමක් එක්ක දැන් මාස දෙකකට වගේ ඉස්සෙල්ලා අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා. එදා ඉරිදා දවසක් එදා පන්සිල් මළුව යන දවසක් උදේ. එතකොට අර මහත්තයා හැම ඉරිදාම පන්සිල් මළුව අහන කෙනෙක්. ඒ මහත්තයා ස්වාමීන් වහන්සේලා දෙනමට කියලා තිනවා අද අරියඥාන හාමුදුරන්ගේ පන්සිල් මළුව යනවා අහනවාද කියලා. එතකොට ස්වාමීන් වහන්සේලා හොඳයි අපි අහමු කියලා අහලා. අහනකොට එදා මම නෝනා විග්‍රහ කරන්නේ අර බුදුරජාණන් වහන්සේ රජවරුන්ට දේශනා කරා වූ අර සත්‍ය අපරිහානි ධර්මය. දැන් මම මේක විග්‍රහ කරද්දී සත්‍ය ප්‍රහාණ ධර්මයන් දේශපාලකකින්ට අදාළව විග්‍රහ කරද්දී අර සාමින් වාසය දෙනවා කියන අපෝ දේශපාලනේ දේශපාලනේ ඔක වහන්න කිව්වලු. ඒ කියන්නේ ගැටුණා. එහෙනම් ඇයි ගැටුනේ? තමන් හරි කියලා දකිනා වූ ධර්මයේ තුල සැප වේදනා ඇති කරගෙන අරකට ගැටුණා. දැන් උන්වහන්සේ ඒක දාන්නේ එක්ක මම පරිච්ඡ සමුපාදයේ ගියයි කියලා. එහෙම නැත්නම් මං අනිත්‍ය කියයි කියලා. නමුත් මම සත්‍ය අප්‍රහාණි ධර්මයන් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා වූ ධර්මයන්. මම වෙන කවුරු දේශනා කළා උදේ අද මේ කියන්නේ නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම. දැන් මම ඔබට දැන් මේ අර මහත්යාව ප්‍රශ්නට උත්තරයක් දුන්නානේ අර ලිංගික ක්‍රියාව. නමුත් සමහර විට නෝනා ඕක හද්දි කෙනෙක් සිරස වහන්න ඉඩ තියෙනවා. එතනදී අපි තේරුම් ගන්න ඕනේ නෝනා එතන තියෙන ගැටීම. අපිට යම් කෙනෙක් ප්‍රශ්නයක් යොමු කළොත් ඒ ඕනෑම ප්‍රශ්නෙකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව පිළිතුරු දීමේ හැකියාව අපිට තියෙනවා. ඒ ප්‍රශ්නෙට අපි ඇලෙනවා නම් ඒ ප්‍රශ්නෙට අපි ගැටෙනවා නම් ඒ කියන්නේ නෝනා ඇත්තට මේ ප්‍රශ්නෙට පිළිතුරු දීමට අදාළ අවබෝධාත්මක තැනක අපි නැහැ. ඒක මේ ප්‍රශ්නේ වරදක් නෙමෙයි, අහන කෙනාගේ වරදකුත් නෙමෙයි. ඒක උත්තර දෙන කෙනාගේ තියෙන දුර්වලතාවය. ඒ නිසා ඇලීම ගැටීම කියන කාරණය අපි බරපතල ආකාරයෙන් නෝනා සමාජය අතර දෝලනය වෙනවා. මේ සමහර වෙලාවට මම රහත් වෙලා කියලා හිතා ගන්න අය තුලත් බලවත් ඇලීම් ගැටීම් ඒකවත් තේරුම් ගන්නෙ මේ ඇලීම් ගැටීම් කියන කාරණාව තේරුම් ගන්නෙ නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ ඇලීම් ගැටීම් කියන කාරණේ නෝනා ධර්මානුකූලව මට පුළුවන් ඔබලා ඉදිරියේ මොන ප්‍රශ්නේ ඔබ මගිට යොමු කළත් ඒට ධර්මානුකූලව උත්තර දෙන්න. එකෙන් මං ආයිමත් මේක සුදුසු නෑ මේක අයින් කරන්න ඕනේ කියන කාරණයක් මට අදාළ නෑ. ප්‍රශ්නයක් ඇහුවොත් ධර්මානුකූලව උත්තරේ මට දීමේ අදහස තියෙනවා. මොකද ප්‍රශ්නයක් යොමු කළානේ ලිංගගතත්වය පිළිබඳව. නමුත් නෝනා ඔබ කාන්තාවක් හැටියට මට මේ ප්‍රශ්නට උත්තර දීමේදී කොතනකවත් ඇලීමක් ගැටීමක් උපේක්ෂාවක් කියන කාරණයක් මට සකස් වුණේ නෑ. මම ප්‍රශ්නෙට විවෘතව උත්තරේ දුන්න පමණයි. මොකද යම් දවසක මට මතකයි මීට අවුරුදු 5කට වගේ ඉස්සෙල්ලා දවසක මං ඔය කොළඹ ආරාමයක වැඩ ඉද්දී උදේ 8:00 විතර දොරට තට්ටු කළා. මං දොර ඇරියාම දොරෙන් ඇතුළට ආවේ ඔබලා දෙන්න. මම මේ මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා කතාවක් කියන්නේ. ඔබතුමිය දොරෙන් ඇතුළට ඇවිල්ලා මං කවදාකවත් ඔයගොල්ලන් දැකලා තිබ්බේ නෑ. ඔබලා ඇතුළට ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ අපි සිරස පන්සිල් මළුවෙන් කියලා. ඒ වෙලාවේ මං කිව්වා පුතේ මම නම් කවදාකවත් පන්සිල් මළුව අහලා නැහැ. මොකද අපි පැවිදුනේ දා ඉදන් අපි රේඩියෝ එකක් අහලා නැහැ, රූපවාහිනියක් බැලලා. එසම මං මේ වෙලාවේ ඔබලා දෙන්නට කිව්වා මහත්වරු මං පන්සිල් මළුව ගැන මුකුත් කියන්න දන්නේ නැහැ. නමුත් ඔබලාට ධර්මයට අදාළව දෙයක් තියෙනවා නම් අහන්න මං උත්තර දෙන්නම් කියලා. ඒ වෙලාවේ ඔබලා ওই විදිහටම වාඩි වෙලා මේ මහත්යා මේ උපකරණ ටික ලෑස්ති කරලා ඔබලා මගේ මුණමුණ හරි ඇහුවා. නමුත් ඔබ මගේ ඉස්සර ඉදිරියේ වාඩි වෙද්දිම මම සතිය සිහි ඇති කරගත්තා මගේ ඉදිරියේ වාඩි වෙන්නේ කාන්තාවක් කියන කාරණේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ධර්මයක් තියෙනවා. අපි ධර්මයේ උදෙසා කාන්තාවක් සමග යම් ගනුදෙනුවකට යන්න තියෙනවනම් ඒ කාන්තාව අම්මා හැටියට දකින්න කියලා. ඒ කාන්තාව අම්මා හැටියට දකින්න. අන බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන අවවාදය. එනිසා ඔබ යම් දවසක මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා මගේ ඉස්සරහා වාඩි වුණා නම් පුතේ ඒ මොහොතේ ඉඳන් මේ මොහොත දක්වා දකින්නේ මගේ ඉස්සරහා අම්මා වාඩිලා ඉන්නවා කියන කාරණේ. ඒ නිසායි
අපිට අවුරුදු 5 ගිහිල්ලත් මෙච්චර දුර ගමනක් ඇවිල්ලත් නෝනා කාගෙන්වත් වචනයක් අහන්න නැතුව මේ කටයුත්ත කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ තුල නම් ස්ථානගත වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන අවවාදයන් තුල නම් අපි ස්ථානගත වෙලා තියෙන්නේ නෝනා අහන ප්‍රශ්නේ මොකක් වුණත් කමන්නේ. මන් ධර්මානුකූල ඕන ප්‍රශ්නෙට උත්තර දෙනවා. ඒක කාන්තාවක්ද පිරිමේද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා වේදනානුපස්සනාවයි ගැන කතා කළේ. එනම් මං කියවා වේදනාව කියන්නේ හේතුඵල ධර්මයක්. මොකද්ද හේතුඵල ධර්මය? පස්සය හේතුවෙන් සකස් වෙන දෙයි වේදනාව කියලා කිව්වේ. නමුත් බලන්න මේ මනුස්ස ජීවිතවල අපේ සමාජයේ ජීවත් වෙන කොයිම කෙනෙක්ෝ ඔබ දකින්නවාද ඔබ තුල සැප වේදනාවක් ඇති වුණොත් ඔබ තුල දුක් වේදනාවක් ඇති වුණොත් ඔබ තුල උපේක්ෂාසහගත වේදනාවක් ඇති වුණොත් ඒ වේදනාව පස්සය හේතුවෙන් සකස් වුණා වූ දෙයක් කියලා ඔබ දකින්නවාද ධර්මානුකූලව දකින්නවාද ධර්මානුකූලව දකින්නේ නැහැ. නිරේතුරුව සැප වේදනාවක් ඇති වුණොත් ඒ සැප වේදනාවට අපි ඇලෙනව නෝන. නිරේතුරුවම දුක් වේදනාවක් ඇති වුණොත් අපි මොකද කරන්නේ ඒ දුක් වේදනාවට ගැටෙනවා. දැන් කෙනෙක් අපිව වර්ණනා කරනවා. කෙනෙක් අපිව පසසනවා. කෙනෙක් අපිව වර්ණනා කරනකොට අපි මොකද කරන්නේ? ඒ වර්ණාවට ඇලෙනවා. එතකොට කෙනෙක් අපිට චෝදනා කරනවා. අපිට ඒ චෝදනා කරද්දී අපි මොකද කරන්නේ? එයත් එක්ක ගැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චෝදනාව ඉදිරියෙත් වර්ණනාව ඉදිරියෙත් නොනා නිරේතුරු උපේක්ෂාව කියන තැනට එන්න කියලා. මොකද අපි වර්ණනාවට ඇලුනොත් අනිවාර්යයෙන්ම අපි චෝදනාවට ගැටෙනවා. අනිවාර්යයෙන්ම අපි ගැටෙනවා. ඒ නිසා කවුරු වර්ණනා කළත් අපි ඒ වර්ණාවට ඇලෙනවා නම් අපිට ගරු කරනවා උපස්ථාන කරනවා අපිට සාදුකාර දෙනවා අපි ඒ වාට ඇලුනොත් නොනා ඒ ඇලෙන ප්‍රමාණයට යම් කෙනෙක් අපිව විවේචනය කරද්දී අපි ඒකට ගැටෙනවා. ඇලෙන ප්‍රමාණයට මේ පැත්තෙන් අපි ගැටෙනවා. ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා හැම වෙලාවම අර සැප වේදනාවන්ට ඇලෙනවා වගේම දුක් වේදනාවන්ට ගැටෙන්නත් එපායි කියන කාරණේ. අපිව පසසන්න පසසන්න අපි ඇලෙන මොහොතේ නිරේතුරුවම අපිට චෝදනා කරන්න කරන්න අපි මේ පැත්තෙන් බලවත් ආකාරයෙන් ගැටෙනවා. ඒ වගේ චෝදනාව වගේමයි පැසසීම කියන කාරණේ. අයිමත් ඒකට වැඩියෙන් ලකුණු දෙන්න බැහැ. මොකද මේ දෙකම නොනා වේදනාවේ දෙපැත්තයි. මේ දෙක තුලින්ම අපි නැවත නැවත සංස්කාරයන් රැස් කරනවා. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාව කියන්නේ හේතුඵල ධර්මයක්. ඒ නිසා ඔබ තුල සැප වේදනාවක් සකස් වෙනවා නම් ඔබ ධර්මානුකූලව ඒ සැප වේදනාව දකින්න. මොකක්ද මේ සැප වේදනාව? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක් එකතු වීම නිසායි මේ සැප වේදනාව සකස් වුනේ කියන කාරණය. වෙන හේතුවක් නිසා නෙමෙයි. ඔබට දුක් වේදනාවක් සකස් වුණා නම් ඔබ නිරේතුරුව දකින්න මේ දුක් වේදනාව අනිත්‍ය වූ දෙයක්. මොකද මේක අනිත්‍ය? මේ දුක් වේදනාව සකස් වුනේ අධ්‍යාත්මික රූපයයි, බාහිර රූපයයි, විඥානයයි එකතු වුණා. මෙන්න එකතු වුණ තැන මමයේ එකතු වීම තෘෂ්ණාවෙන් පෙත් කළා අන්න දුක් වේදනාව බක්පත් වුණා. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැස් දෙක පියාගෙන මේ වර්තමාන වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. වර්තමාන වේදනා ස්කන්ධය කියන්නේ මේ මොහොතේ ඇතිවෙන්නා වූ පස්සේ හේතුවෙන් සකස් වෙන යම් සැප වේදනාවක් තියෙනවද, යම් දුක් වේදනාවක් තියෙනවද, යම් උපේක්ෂා විඳීමක් තියෙනවද, ඒ වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. දැන් මේ මොහොතේ දැස් දෙක පියාගෙන ඉද්දී දැන් පින්වතුන්ලා මේ මොහොතේ පන්සිල් මළුව ශ්‍රවණය කරද්දී ඔබ තුල තියෙන සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, උපේක්ෂාසහගත විඳීමක්ද? උපේක්ෂාසහගත විඳීමක් තියෙනවා. මේ උපේක්ෂාසහගත විඳීම නිත්‍ය වූ විඳීමක්ද, අනිත්‍ය වූ විඳීමක්ද? අන්න වර්තමාන වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. වර්තමාන වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එහෙනම් ඔබ සෑම මොහොතකම, සෑම නිමේෂයකදීම, සෑම වර්තමානකදීම ඔබ ලබන්නා වූ සැප වේදනාව, ඔබ ලබන්නා වූ දුක් වේදනාව, ඔබ ලබන්නා වූ උපේක්ෂාසහගත විඳීම අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙන මොහොතක් පාසා නොනා ඔබ වර්තමාන වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අතීත වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය ඔබට දකින්න පුළුවන්. අතීත වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ ඔබ අතීතේ පුංචි කාලේ ඉඳන් ලැබුවා වූ දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂාසහගත විඳින්න තියෙනවා. ඒ අතීතේ පුංචි කාලේ ඉඳන් ලැබුවා වූ දුක් වේදනා, සැප වේදනා, උපේක්ෂාසහගත වේදනාවන් නිත්‍යද අනිත්‍යද කියලා දකිද්දී අනිත්‍ය කියන වචනේට හැර වෙන දෙයක් එතන අර්ථයක් නැහැ නෝන. ඒ නිසා නිරේතුරුවේ අතීත වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියනවා. අතීතේ පටිච්ච සමුප්පන්නව ඉපදුන වෙලාවේ
සක්‍ර දෙවියන් වෙච්ච වෙලාවේ සුජම්පතිය වෙච්ච වෙලාවේ සක්විති රජ වෙච්ච වෙලාවේ සතරාපායන්ට වැටුණ වෙලාවේ අපි වින්දා වූ සැප වේදනා දුක් වේදනාවන්ගේ අනිත්‍යභාවය දකින්න කියන අපි රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල් වල ඉපදුන වෙලාවේ අපි වින්දා වූ උපේක්ෂාසගත විඳීම් වල අනිත්‍යභාවය දකින්න කියන ඒ අතීත වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් වර්තමාන වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් අනාගත වේදනා ස්කන්ධයේ කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් අපි කවදාකවත් වර්තමාන වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නවද? අපි දකින්නේ නැහැ. මේ විඳින්නා වූ සැප වේදනාවන්ගේ අනිත්‍යභාවය අපි දකින්නේ නැහැ. රටේ රජතුමා හිතනවා මම මේ විඳින්නා වූ රජකම නිදා විඳින්නා වූ සැප වේදනාව නිත්‍ය දෙයක් කියලා. තමන් මේ දරාගෙන ඉන්න ඔටුන්න නිත්‍ය දෙයක් කියලා දකින්නවා. තමා මේ වාඩි වෙලා ඉන්න සිහසුන නිත්‍ය දෙයක් කියලා දකිනවා මං කවදා හරි ලෙඩ ඇඳේදිත් වයසට ගිහිල්ලා ලෙඩ ඇඳේදිත් මේ උතුන්න දරාගෙනමයි මේ සිහසුන දරාගෙනමයි ඉන්නේ කියලා දකිනවා කවදා හරි දවසක මං මිය ගිය වෙලාවට මාව එම්බාම් කරද්දිත් මේ උතුන්න මං දාගෙනයි ඉන්නේ මේ සිහසුනේ මං වාඩි වෙලා ඉන්නේ කියලා දකිනවා කවදා හරි මං මැරිලා සුසාන භූමියේ මාව භූමදානය කරද්දිත් මං ඒ සුසාන භූමියේ වල තුල ඉන්නේ මේ ඔටුන්න දරාගෙනයි මේ සියසුන දරාගෙනයි කියලා නෝනා මේ රජකම නිසා සකස් වෙන්නා වූ සැප වේදනාවට බැඳිලා යනවා නෝනා ඒක අනිත්‍යයි කියලා දකින්නේ හේතුඵල ධර්මයක් කියලා දකින්නේ නැහැ ඒ වගේම දොස්තර මහත්තයෙක් දකින්නේ ඒ දොස්තර මහත්තයා නිරේතුරුව හිතනවා මා තුල තියෙන මේ දැනීම මා තුල තියෙන මේ වෛද්‍ය වෘත්තිය දැනීම සදා කාලිකයි කියලා දකින්නවා මේ දැනීම මං මරණාසන්න මොහොතේ මා සතුව මේ ආකාරයෙන් තියෙනවායි කියලා දකිනවා මාව කවදා හරි එම්බාම් කරන වෙලාවට ඒ එම්බාම් කරන රූපය තුලත් මගේ මේ උසස් වූ දැනීම තියෙනවා කියලා දකිනවා කවදා හරි මාව ගිහිලා සුසාන භූමියේ වල දැම්මත් ඒ වල දාන රූපය තුලත් මගේ මේ දැනීම තියෙනවායි කියලා දකිනවා මේවා හේතුඵල ධර්මයන් හැටියට දකින්නේ නැහැ ඒ නිසා මේවා සැප වේදනාවන් හැටියට දකිමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කළ දකින්නේ නැහැ ව්‍යාපාරිකයෙක් ගන්න කෝටිපති ව්‍යාපාරිකයෙක් ඒ කෝටිපති ව්‍යාපාරිකයා මිදින්නා වූ සෑම සැප වේදනාවක් පොහු නිත්‍ය වශයෙන් ගන්නවා මේ සල්ලි මේ ධනය මේ දේපල මං කවදා හරි වයසට ගිහිල්ලා අංශභාග රෝගියෙක් වෙලා ඇඳට වැටුණත් මේ ධනය මේ දේපල මේ සැපය නිත්‍යයි ස්ථිරයි කියලා දකිනවා කවදා හරි දවසක මාව මැරිලා එම්බාම් කරන වෙලාවෙත් මේ සැපය මේ ධනය මේ දේපල සියල්ල මා සතුයි කියලා දකිනවා කවදා හරි මාව ගිහිල්ලා සුසාන භූමියකට වල්ලුවත් මේ ධනය මේ සියල්ල මා සතුයි කියලා දකිනවා මේ වේදනාවේ අනිත්‍යභාවය දකින්නේ මේ හේතුඵල ධර්මයන් නිසා සකස් වුණා වූ වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ ඒ නිසාම නෝනා රූපය ඇසුරෙන් සකස් ගන්නා වූ වේදනා ස්කන්ධයට බැඳී යන ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ලබන්නා වූ සෑම සැප වේදනාවක්ම අපි මේ ලබන්නා වූ සෑම දුක් වේදනාවක්ම අපි මේ ලබන්නා වූ සෑම උපේක්ෂා සාගත විඳීමක්ම හේතුඵල ධර්මයක්මයි අපි සංසාරයේ කළා වූ කුසල් සහ අකුසල් හේතුවෙන් සකස් වෙන්නා වූ හේතුඵල ධර්මයක්මයි කියලා දකිනවා. අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි එකතු වීමෙන් සකස් වෙන්නා වූ පස්සය තෘෂ්ණාවෙන් සකස් ගත්ත තැන සකස් වෙන හේතුඵල ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුරුවම සැප වේදනාවන් විඳින්න බුදුරජාණන් වහන්සේ සැප වේදනාවන් විඳින්න එපා කියලා කියන්නේ නැහැ. නමුත් ඒ සෑම සැප වේදනාවක්ම හේතුඵල ධර්මයක් මේ සැප වේදනාවන් නිසා මං කවදාක්වත් සිල්පද පහ බිඳ ගන්න නැහැ කියන තැනට එන්න මුලින්. ඒක තමයි ප්‍රධානම දේ. දැන් අපි ගිහි පින්වතුන්ලාටයි කතා කරන්නේ සැප වේදනාවන් විඳින්න එපා කියලා අපිට කියන්න බෑ. ගෙවල් දොරවල් හදන්න එපා, සල්ලි හම්බු කරන්න එපා, ව්‍යාපාර කරන්න එපා. එහෙම කියනොත් ඒක අන්තයක්. ඒක ධර්මයට එකඟ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් ඔබලා විඳින්නා වූ සැප වේදනාවන් අත්හරින්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ. අජාසත් රජතුමාට බිම්බිසාර රජතුමාට කොසල් රජතුමාට උදේනි රජතුමාට මේ රාජ සම්පත් අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ විසාකා උපාසිකාව සෝවාන් ඵලයට පත් වෙලා අර මේල පළඳනාව අතහරින්න කියලා කිව්වේ නෑ සිටු ගෙදරින් එළියට යන්න කියලා කිව්වේ නෑ එහෙනම් නෝනා සැප වේදනාවන් අත්හරින්න කියලා කතාව නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මේ සැප වේදනාවන් කියන්නේ හේතුඵල ධර්මයක් මේක අනිත්‍ය වූ දෙයක් ඒ නිසා සැප වේදනා විඳින්න නමුත් නිරේතුරුවම ඒ සැප වේදනාවන් නිසා සිල්පද බිඳ ගන්න එපා කියලා මුලින් කියන්නේ. අකුසල් මූලයන් වඩන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ මුලින් කියන්නේ. සිල්පද බිඳ ගන්න එපා, අකුසල් මූලයන් වඩන්න එපා,
මේ සෑම මොහොතකම මේ සැප වේදනාව කියන්නේ හේතුඵල ධර්මයක් හේතුන් සංස්කාරයන් අනිත්‍ය වෙන ස්වභාවයේ මොහොතක් පාසාම මේ වේදනාවන්ගේ ස්වභාවය අනිත්‍යභාවයටපත් වෙනවා ඒ ස්වභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ තිරසා නිරේතුරුවම මොන සැප වේදනාවන් විඳක් ඔබ මේ වෙලාවේ කෝටි ගාණක් වටිනා නිවසක සුන්දර ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න පුළුවන් නිරේතුරුව ඔබ දකින්න මේ විඳින සැප වේදනාව හේතුඵල ධර්මයක් මේ හේතුඵල ධර්මය අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙන්න ඒ අනිත්‍යයි කියන දකින වෙලාවේ ඔය සැප වේදනාවට හේතු වෙන්නා වූ අධ්‍යාත්මික රූපේට බාහිර රූපේට ඔබ වැඳිලා යන්නේ නැහැ වැඳිලා යන්නේ නැහැ මේගේ මගේ මේගේ සදාකාලිකයි මේගේ තුල මගේ ජීවිතය මගේ ආත්මය තියෙනවා මගේ ආත්මය තුල මේ ගේ තියෙනවා මේ සැප සම්පත් තුල මගේ ආත්මය තියෙනවා කියලා මේක මගේ කරගෙන යා බැඳිලා ඉන්නේ නැහැ එයා ඒ සැප වේදනාවත් විඳිනවා අත් විඳින්නේ මේ සැප වේදනාව අනිත්‍යයි කියලා දකිනේ ඒක තමයි නිහි පිංවතුල්ලාගේ ජීවිතේ ඒතකොට සෑම දුක් වේදනාවක් කියන්නේ හේතුඵල ධර්මයක් මොකද්ද හේතුඵල ධර්මය සංසාරේ අපි කළා වූ අකුසල් වල ඵලයක්මයි අපි අකමැති දෙයක් දකින්නේ අපිට අකමැති දෙයක් ඇහෙන්නේ අපි අකමැති දෙයක් හිතන්නේ නිරේතුරුවම නොනා සංසාරේ අපි කළා වූ අකුසලයක් නිසාමයි අපිට අකමැති රූපයක් මුණ ගැහෙන්නේ අපි සංසාරේ කළා වූ අකුසල් සංස්කාරයක් නිසාමයි ඒ නිසා නිරේතුරුවම නොනා පස්සේ කියන කාරණයක් හේතුඵල ධර්මයක් ඒ අධ්‍යාත්මික රූපයේ බාහිර රූපයේ කියන කාරණයක් හේතුන් නිසාම සකස් වන දේවල්මයි ඒ නිසා නිරේතුරුවම දුක් වේදනාවක් ඇති වෙද්දී හේතු වශයෙන් දකින්න හේතුන් නිසා සකස් වනා වූ දෙයක් මේක සංසාරේ මංකලා වූ අකුසල් සංස්කාරයක ඵලයක් මේක පස්සේ නිසා සකස් වනා වූ ධර්මතාවයක් මේ ධර්මතාවය අනිත්‍යයි කියලා දකිමින් ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කල්යාණ මිත්‍රයාණන් වහන්සේගේ දෙපා නෙමෙත උන්වහන්සේ ලබා දුන් මේ ධර්ම දාණය වෙනුවෙන් අපි පින් අනුමෝදන් කරමු. මේ පිණේ ශක්තිය අති මහත්ව උන්වහන්සේට නිරෝගී සම්පන්නියම ලබා දේවා. උන්වහන්සේගේ ආයුෂය දීර්ඝ වේවා. එසේ ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේගේ කල්යාණ මිත්‍ර භාවයට